අද විශේෂයෙන්ම අපි ජනාධිපති ලේකම්කාරයට පැමිණිලා ජනාධිපතිතුමාට ලිපියක් බාර දුන්නා. රටේ තුල ඇතිවෙච්ච මේ අවාසනාවන්ත තත්ත්වයට මැති ඇමතුරු කීප දෙනෙක්ගේ සහ ආණ්ඩුකාරවර දෙදෙනෙක්ගේ නම් කියවෙනෝ මේ ශස්ත්‍ර ක්‍රියාවන්ට යම් සම්බන්ධයක් තිබෙනවාය කියලා. එහිදී අපි ජනාධිපතිතුමාට ලිපිය මගින් බොහොම කරුණාවෙන්ම දැනුම් දුන්නා, අවධානයෙන්ම දැනුම් දුන්නා. ඔවුන් තවදුරටත් ඒ සියෝ ධූරවල කටයුතු කරද්දී සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. එම නිසා වෙන්න අපි ලිපිය මගින් ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාගෙන් නැගෙනහිර ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කරන හිස්බුල්ලා මහත්මාවත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කරන අසාත් සාලිත්, ඒ වගේම කර්මාන්තහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දිනුත් ඒ තනතුරු වලින් වහම ඉවත් කරලා මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට අරගෙන යන්න කියන ඉල්ලීම කරා. මොකද හේතුව රිෂාඩ් බදූර්දින අමාත්‍යවරයා සුළු කර්මාන්ත අමාත්‍යංශය භාවිතා කරමින් ඊබ්‍රාහිම් කියන පුද්ගලයාට හිස් පතුරන් කොප්ප ලබා දීමේ චෝදනාව එල්ලවෙලා තිබෙනවා. ඒ පිළිබඳව ජනමාධ්‍ය වලින් පවා තහවුරු වෙලා තිබෙනවා. මේ තස්ත්‍රවාදීන් සමග ඍජු හෝ වක්‍රව සම්බන්ධතාවයේ තියාගන්න ඕනම කෙනෙක් තස්ත්‍රවාදී කැරියර නම් කරන්න පුළුවන්. ඒක නිසා වෙන තස්ත්‍රවාදී පනත යටතේ වුන් අත්අඩංගුවට ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. දැන් මේ වෙනකොට ජනාධිපතිතුමා යම් යම් තීන්දුව తీරන අරගෙන තිබෙනවා. ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරන්නටත්, තවත් සංවිධානයකුත් තහනම් කරන්න, ඒ වගේම ඊ රාත්‍රී අපි දැක්කා බුරුකාව තහනම් කරන්නට සහ මුහුණ ආවරණය වෙන මූර්ණ සම්පූර්ණයෙන්ම විවෘතවන විදියට හඳුන්න පළඳින්න කියලා නියෝගයන් ලිඛිත දීලා තියෙනවා. හැබැයි මේවෙන් අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ සියල්ල හදිසි නීතිය ඉවත් කරාට පස්සේ මේ සියල්ල නැවත වතාවක් සක්‍රිය වෙනවා. ඒක නිසා වෙන් අපි මේවන් සෑහීමකට පත් වන්නේ මේවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු පනතකින් තහනම් කරොතින් පමණයි. ඒක නිසා මේ తాවකාලික පැලැස්තර විසඳුම් හරියන්නේ නැහැ. සීනි බෝල මේ වෙලාවේ ලබා දීලා මේ අනිත් පාර්ශව සතුටු කරන්න හදන්න එපයි කියලා අපි ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් කියනවා. ඒක නිසා වෙන් විවිධ පාර්ශව විවිධාකාරයේ කෝණවලින් බලමින් මේ සිද්ධියත් එක්ක සමහරු බලනෝ නොබෙල් සාමතයක් ගන්න, මේ සිද්ධියත් එක්ක සමහරු බලනෝ ඉන්න තරතුරේ ඉඳන් තවත් ඉහළ තනතුරකට යන්න, ඒ බලාපොරොත්තු දැඩිව ඇතම් ප්‍රකාශ කරන මිත්‍යාවක් අපිට පැහැදිලිවම පේන තිබෙනවා. ඒ වෙනුවෙන් අහිංසක කතෝලික ජනතාව පලියක් හැටියට, බිල්ලක් හැටියට අරගෙන එයාලගේ පරමාර්ථයන් මුදුන්පත් කරගන්න උත්සාහ කරනවායි කියලා මේ වෙලාවේ අපිට පෙනීගෙන යනවා. ඒ හිස්බුල්ලා විසින් ප්‍රකාශ කරලා තිබෙනවා කෝවිල් කඩලා පල්ලි හදනවා කියලා. එතකොට මේ ආයුධ 5000 මොකද උනේ කියලා හොයන්න මොනාවක් නැද්ද? එහෙමනම් අපි මේ වෙලාවේ කියනවා නැගෙනහිර ආණ්ඩුකාරය හැටියට හිස්බුල්ලාව තවදුරටත් තබාගෙන නැගෙනහිර ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්ද? බස්නාහිර පළාතේ අසාත් සාලි 2014 ඉන්දියාවේ සංගරාවකට මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙමින්, ප්‍රකාශයක් ලබා දෙමින් තස්ත්‍රවාදී යෝධුරකට මුස්ලිම් ජනතාව තල්ලු කරන්න ඕන කියලා ප්‍රකාශ කරනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරයේ හැටියට අසාත් සාලිව තබාගෙන බස්නාහිර පළාතේ ආරක්ෂාව සහතික කරන්න පුළුවන්ද? තස්ත්‍රවාදීන්ට සුළු කර්මාන්ත අමාත්‍යංශයේ භාවිතා කරමින් හිස් වතුරන් කොපු ලබා දීලා ඒ කරපු ඒ තස්ත්‍රවාදීන් උඩගෙඩි දීම හරහා රිෂාඩ් බදූදින් අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍ය ධූරයේ තබා ගනිමින් මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්ද? අපි කියනවා ඔය අමාත්‍යංශවලට, ඔය කියන ආණ්ඩුකාරවරුන්ගේ කාර්යාලවලට ආපු ගිය හැමදෙනාම මේ CCTV කැමරාවලින් විමර්ශනය කරන්න. එවේතරන්න මේ ඔවුන්ගේ දුරකථන පණිවිඩ, ඔවුන්ගේ දුරකථන හරහා මේ පණිවිඩ හොමාරු වෙලා තිබෙනවද කියලා විමර්ශනය කරන්න. ඔය කොයි කාගේ තක්ක ඩිකන් අන්න එතකොට හෙලිදරව් කරගන්න පුළුවන්.